මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්නේ අපි කොයි කවුරුත් අඳුරන ෂර්ලොක් හෝම්ස් ගැනයි. ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන් කරුණු කිහිපයක් මම අද ඔයගලන්ට පෙන්වන්නම්. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මම ඔයගලන්ට මුලින්ම ෂර්ලොක් හෝම්ස් ගැන පොඩි විස්තරයක් කියන්නම්. ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමානුජන් ශ්‍රීමත් ආතරකෝණවල විසින් රචිත දීර්ඝ කතා 4කින් සහ කෙටි කතා 56කින් ලේඛනය කරලා තියෙනවා. The Hound of the Baskervilles, Study in the Sky, The Adventure of Sherlock Holmes and වඩාත් ප්‍රසිද්ධ සිද්ධීන් අතරින් සමහරක්. 19 වන ශතවර්ෂයේ අගභාගයේදී ආතර් කොන්වේ තම වෛද්‍ය පුහුණුව ස්ථාපිත කිරීමට උත්සාහ කමින් අරගල කරන තරුණ වෛද්‍යවරයෙක්. ඔහුට තම පවුලේ නඩත්තු කටයුතු කිරීමට ආදාය මාර්ගයක් අවශ්‍ය වේ. ආතර් කොන්වේට සාහිත්‍ය සඳහා දැඩි ආශාවක් තිබූ අතර ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කිරීමට පෙර කතන්දර සහ නවකතා කිහිපයක් ප්‍රකාශන පත්‍රයේ තිබුණා. සාර්ථක කතුවරයෙකු ලෙස හඳුනාගෙන සාහිත්‍ය පිළිගැනීමක් ලබා ගැනීමට ඔහුට ආශාවක් තිබුණා. ඔහු සිය උපදේශකයා වූ වෛද්‍ය ජෝසප් බෙල්ගේ ආශාවදයක් ලබාගත් අතර ඔහු සිය රෝගීන් පිළිබඳ සියුම් නිරීක්ෂණ මත පදනම්ව කැපී පෙනෙන තර්කන හැකියාවේ ප්‍රසිද්ධ චරිතයක්. බෙල්ගේ ක්‍රම තමයි හෝම්ස්ගේ තර්කන හැකියාව නිර්මාණය කිරීමට බලපෑවේ. ආතර් කොන්වේට අවශ්‍ය වූයේ ඔහුගේ කාලයේ ජනාකීර්ණ සහ ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ප්‍රබන්ධ ප්‍රභේදයේ කැපී පෙනෙන රහස් පරීක්ෂක චරිතයක් නිර්මාණය කිරීමට. ඉතින් ඔහු ඉලක්ක කළේ සුවිශේෂී පෞරුෂයක් සහ දීප්තිමත් තර්කන හැකියාවන් සහ අපරාධ විසඳීම් සඳහා අද්විතීය ප්‍රවේශයක් සහ චරිතයක් වර්ධනය කිරීමයි. ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය මුලින්ම පෙනී සිටියේ ස්ටඩි ඉන් ස්කාට් නම් වූ කෙටි කතාවක් වන අතර එය කොනන් ඩොයිල් විසින් 1886 දී ලියා 1887 දී ප්‍රකාශන පත් කළා. ආතර් කොන්වේ දිගටම ෂර්ලොක් හෝම්ස් කතා ලිවීම නිසා ඒවා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා. හෝම්ස්ගේ චරිතය සහ ඔහුගේ අද්විතීය විමර්ශන ක්‍රම ප්‍රේක්ෂකයන් සමග අනුරාධනය වූ අතර ඔහුගේ වික්‍රමාන්විතයන් පිළිබඳ තවත් කතා සඳහා වැඩි ඉල්ලුමක් ඇති වුණා. සංස්කාරවරුන් සහ ප්‍රකාශකයන් ෂර්ලොක් හෝම්ස් කතාවල වාණිජමය වටිනාකම හඳුනාගෙන ඒවා තවත් නිෂ්පාදනය කිරීමට ආතර් කොන්වේ ජිග්මත් කළා. ප්‍රකාශන ශිෂ්‍යය ඇතුළු මෙම පීඩනය ඔහුගේ හෝම්ස් කතා අඛණ්ඩව නිර්මාණය කිරීමට බලපෑවා. කොහොමරි කාලයක් ගෙවීමෙන් ඔහුගේ සාහිත්‍ය නිර්මාණය ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක ප්‍රබන්ධ ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන සහ චිරස්ථායි චරිතයක් බවට පත් වූ අතර සාහිත්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය මත නොමැකෙන සලකුණක් තිබුණා. ඉතින් යාළුවනේ අපි දැන් බලමු ඒ ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන් දේ මොනවද කියලා. ෂර්ලොක් හෝම්ස් යනු අපගේම ජීවිතයට ආදර්ශයක් සහ ආශාවක් ලෙස සේවය කළ හැකි බොහෝ ගුණාංශයන් ආකර්ෂණීය චරිතයක්. ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයෙන් අපට උගහාගත හැකි වටිනා පාඩම් සහ උදාහරණ මම කීපයක් ඔයගලන්ට පෙන්වන්නම්. අපි බලමු පළවෙනි එක. හෝම්ස්ගේ විස්තර නිරීක්ෂණය කිරීම සහ තර්කණය කියාව. අපගේ වටපිටාව කෙරේ අවධානය යොමු කිරීමේ වැදගත්කම සහ අපගේම ජීවිතයේ ගැටලු විසඳීම සඳහා විවේචනාත්මක චින්තනය භාවිතා කිරීමේ වැදගත්කම අපට එයින් කියලා දෙනවා. ඊළඟට සවිස්තරාත්මක අවධානය කිරීම. හෝම්ස්ගේ සවිස්තරාත්මක ඇස අපට මතක් කර දෙන්නේ වඩා සුපිරිෂ්ඨාකාරී වන ලෙස නොවැදගත් ලෙස පෙනෙන තොරතුරු නොසලකා නොහැරීමටත් ඒ බොහෝ විට සංකීර්ණ ගැටලු විසඳීමේ යතුර විය හැකි බවයි. ඊළඟට ස්ථිරභාවය. ෂර්ලොක් හෝම්ස් විමර්ශනයේ සියලු මාර්ග අවසන් වනතුරු කිසි විටකට නඩුවක්වත් නොහරි ඔහුගේ නොපසුබට උත්සාහය අභියෝග සහ පසුබෑම් හමුවේ නොසැලී සිටීමට අපව පොළඹවනවා. ඊළඟට ජීවිත කාලය පුරාම ඉගෙනීම. හෝම්ස් යනු තම දැනුම පුළුල් කිරීම නිරන්තරයෙන් උත්සාහ කරන ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නායි. දැනුම සඳහා පිපාසය වර්ධනය කර ගැනීමට සහ අපව අඛණ්ඩව වැඩි දියුණු කර ගැනීමට අප මෙයින් ධීරමත් කරනවා. ඊළඟට ගැටළු විසඳීමේ කුසලතාවය. හෝම්ස්ගේ ගැටළු විසඳීමේ ප්‍රවේශයේ එදිනෙදා අභියෝග සඳහා යෙදී හැකි. ඔහු සංකීර්ණ ගැටලු කුඩා කලමනාකරණය කළ හැකි කොටස් වලට බිඳ දමනවා. එමගින් අපගේ ගැටලු වඩාත් ඵලදායී ලෙස විසඳීමට අපට උපකාර වෙනවා. ඊළඟට අනුවර්තන වීමේ හැකියාව. විවිධ අනුවර්තනවලදී හෝම්ස් බොහෝ විට විවිධ තත්ත්වයන්ට අනුවර්තන විය හැකි අතර ඉක්මනින් භූමිකාවන් හෝ පුද්ගල චරිත මාරු කළ හැකි බව පෙන්වනවා. මෙම අනුවර්තන වීමේ හැකියාව අපගේ චින්තනයේ නම්‍යශීලී වීමට සහ ජීවිතයේ අභියෝග වලට ප්‍රවේශ වීමට අපව ධීමත් කරනවා. ඊළඟට මිත්‍රත්වය සහ සහයෝගිතාවය.
හෝම්ස් ආචාර්ය වොට්සන් අතර ඇති සමීප මිත්‍රත්වය සහ සහයෝගිතාවය අපගේම ජීවිතය තුළ සහයෝගය දක්වන සම්බන්ධතා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් කළ වැදගත්කම අවධාරණය කරනවා. ඊළඟට සොයන් වැඩිදියුණු කිරීම හෝම්ස්ගේ අඛණ්ඩ සොයන් වැඩිදියුණු කිරීම නව කුසලතා ප්‍රගුණ කිරීම හෝ ශාරීරික යෝගිතාවෙන් සිටීම පුද්ගලික වර්ධනය සහ සොයන් ශික්ෂණයේ වටිනාකම ඔබට මතක් කරලා දෙනවා. ඊළඟට අඛණ්ඩතාවය සහ ආචාර ධර්ම ෂර්ලොක් හෝම්ස් බොහෝ විට ශක්තිමත් සදාචාර සංග්‍රහයක් ආරක්ෂා කරන අතර ඔහුගේ විමර්ශනවලදී යුක්ති අපේක්ෂා කරයි. ඔහුගේ සදාචාරාත්මක මූලධර්ම අපගේ ජීවිතයේ සදාචාරාත්මක තීරණ ගැනීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස සේවය කරන්න පුළුවන්. ඊළඟට කුතුහලය කරමින් අපවට ලෝකයේ ගවේෂණය කිරීම සහ ප්‍රශ්න කිරීමට හෝම්ස්ගේ නොසන්සිද්ධන කුතුහලය අපව දිරිමත් කරනවා. ඊළඟට සෝවාදීනත්වය හෝම්ස් බොහෝ විට අන්නය සමග සහයෝගයෙන් කටයුතු කරන අතර ඔහු අවශ්‍ය වූ විට ඔහුගේ ස්වාධීනත්වය සහ තනිකම අගය කරනවා. මේ අපට ස්වයන් විශ්වාසය සහ ස්වයන් රැකවරණයේ වැදගත්කම ගන්වනවා. ඊට පස්සේ විනෝදාංශවල ප්‍රීතිය වයලීනේ වාදනය කිරීම සහ වෙනත් විනෝදාංශවල යෙදීමට හෝම්ස් දක්වන ඇල්ම අපට ප්‍රීතිය සහ විවේකයේ ගෙන දෙන රුචිකත්වයන් සහ විනෝදාංශවල යෙදීමේ වැදගත්කම අපට මතක් කර දෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් අපිට චරිතයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එයි. ඉතින් එහෙනම් මම අදට ගිහින් ඉන්නම්. හැමෝටම good luck.